ගොඩක් අයගේ අධ්‍යාත්ම ජීවිතේ වරද්ද ගන්න ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ හිතටෙන සිතුවිලිවලට ඒගොල්ලෝ උත්තර සපයන්න යනවා ඉක්මනට. ඒක තමයි සසර පුරුද්දක් ඉවසීමක් නැතිකම. දැන් මගේ ස්වභාවය මං සාමාන්‍යයෙන් උත්තර දෙන්නේ නැහැ ප්‍රශ්නවලට. මං නිකන් කල් මරනවා. මේ අපේ හිත අපෙන් ප්‍රශ්න අහනවා. කොබලන් එක තේරෙන අය. අපේ හිත අපෙන් ප්‍රශ්න අහනවා. ඕගොල්ලෝ කඩි කුලප්පුව හිඳ උත්තර දෙනවා. එතකොට ප්‍රශ්න දෙකක් වෙනවා. ප්‍රශ්න පැටව ගහනවා. කොබලන් එක තේරෙන අය. මගේ හිත මගෙන් ප්‍රශ්න අහනවා. මම උත්තර දෙන්නේ මෙහෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මගේ හිත කරන්නේ උත්තර ගන්න එක එක තැන් වලින් කොනිටනවා. කොබලන් එක වෙන අය. තමන්ගේ හිත තමන්ගෙන් ප්‍රශ්න අහලා උත්තරේ ඉල්ලනවා උත්තරේ දෙන්න නැති වුණාම එක එක තැන් වලින් කොනිටනවා. කොනිටලා උත්තර ඉල්ලනවා. මං කොනිටනකොට මං නිින්ද ගියා වගේ ඉන්නවා. කොබලන් ඒක ඒව ඇඟේ තියන අය මේ සසර මේ දහම වඩලා ඇවිල්ලා ඉන්නේ. උත්තර දෙන්නේ නැහැ මොකටවත්. කොනිටනකොට නිින්ද ගියා වගේ ඉන්නෝ දන්නේ. ඒත් ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කල් මරනවා. එතකොට මං හොයන උත්තරේ හම්බ වෙනවා. ඒක තමයි මගේ ඉවසීම. ඕගොල්ලෝ කරන්නේ ප්‍රශ්නෙට උත්තර නොදුනට කොනිටනකොට උත්තර දෙනවා. ඒ කෙනිත් වීම දරා ගන්න බැරි නිසා. කොවුලන් එක තේ පැහැදිලියයි. අපි කෙනිත්වත් උත්තර දෙන්නේ නැහැ. අපි නිහඬ වෙනවා. ඒක තමයි අපේ ඉවසීම. ඒ අන්න ඒක තියෙන කෙනා ඕක සාක්ෂාත් කරලා අවසන් කරනවා. ඉතින් ඒතකොට ඒක සාක්ෂාත් කරලා අවසන් කළානේ. ඊට පස්සේ යාට මොකද්ද? ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ. ඉවරයි. ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ චින්තනයකුත් නැහැ. අනාගතයට සිත යන්නෙත් නැහැ අතීතයට යන්නෙත් නැහැ එයා ඉවරයි. එයා ඔහෙ බලන් ඉන්නවා. මං කියන්නේ එතකොට ඒගොල්ලෝ රහත් කියලා. ඒගොල්ලෝ කන්ට්‍රෝල් එකේ උපරිමයට පත් වෙලා ඉවසීමේ උපරිමයට පත් වෙලා ඒගොල්ලන්ට ප්‍රතිරූපයක් හැදෙන්නේ නැහැ.